දැන් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් දැන් බස්නාහිර පළාතේ පාසල 1351ක් තිබෙනවා එතකොට බස්නාහිර පළාතේ දරුවන්ට මේ අවස්ථාව අහිමි වෙනවාද කියන කාරණා හැබැයි අපි කවුරුත් දන්නවා දිවයිනේ පළාත් නමේ ගත්තාම බස්නාහිර පළාත තමයි මාර්ගස්ත ක්‍රමේ ඔන්ලයින් ක්‍රමයට වඩා පහසුකම් තිබෙනවා ඒ වගේම රූපවාහිනිය ගත්තොත් එහෙම 95%කට වැඩි ප්‍රමාණයක නිවාසවල ගුහන්වල රූපවාහිනිය තියෙනවා ඊළඟට බොහෝ නාලිකාවල ආවරණය බස්නාහිර පළාතට ලැබෙනවා ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක යම් පූර්ව සූදානමක් ඇතිව පසුගිය සඳ ආරම්භ කළ දිනකට පැය 16ක් එරවරු 4 සිට රාත්‍රි 12 දක්වා දිනකට පැය 16ක් පැදින් පැය දෙකක් කරනවාම තුන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ප්‍රධාන විෂයන් ඒ වගේම උසස් පෙළ සඳහා විෂයන් 15ක් සෑම සතියකටම පැය දෙකක් ඒ විෂයන් වලට අදාළව ප්‍රවීණ ගුරුවරුන්ගේ මාර්ගයේ රූපවාහිනිය ඔස්සේ මේ පාඩම් මාලාව තුන්වෙනි වාරේ පවත්වනවා. ඒක නිසා බස්නාහිර පළාත හැරුණු කොට වශයෙන් සඳහන් වුණාට මම හිතන්නේ අපි ඒ කොටස දුරස්ත ක්‍රමවේදය අනුව බොහෝ දුරට අපි ආවරණය කරගෙන කටයුතු කරගෙන යනවා. එතකොට පාසල් යාමට නොහැකි වීමෙන් අහිමිවන කාලච්ඡේද ප්‍රමාණය බොහෝ දුරට මේ පාඩම් සටහන් ටික තුන්වෙනි වාරට අදාළව රූපවාහිනිය වැඩසටහන් මාර්ගයේ ආවරණය වෙනවා. ඒ වගේම අද දිනේ පටන් ගත්තා තවත් චැනල් එකක් මාර්ගයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පුනරීක්ෂණ පාඩම් ප්‍රධාන විෂයන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ පුනරීක්ෂණ රිවිෂන් පාඩම් මාලාවක් අද ඉඳලා ඒ නිසා මම හිතනවා අපි සෑම උත්සාහයක් පරන් තියෙනවා දුරස්ත අධ්‍යාපන ක්‍රමය යටතේ තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ සම්පත් ඔස්සේ දරුවන්ට මේ අධ්‍යාපනය දෙන්න ඉතින් මම හිතන්නේ තව සැලසුම් ගණනාවක් තියෙනවා ඉස්සරහට මම ඒ වගේ දෙයක් කියන්නේ නැහැ මේ තුන්වෙනි වාරයට අදාළව පාඩම් 2400ක් එයින් 400ක් වෙනුවට ශබ්දාගාරවල පටිගත කළා අවසන් කළා තියෙනවා හැම දිනයකම පාඩම් 30ක් ශබ්දාගාර පහක පටිගත කිරීම සිදු වෙනවා අද මේ මොහොතේත් සිදු වෙනවා ජාතික අධ්‍යාපන ඇතුලේ ස්ටුඩියෝ තුනක් SLIIT ස්ටුඩියෝ එක ඒ වගේම ගුරුතුමාගේ ස්ටුඩියෝ එක සහ යාපනය මේ ස්ටුඩියෝස් 6ක දිනපතා මේක පටිගත කිරීම සිදු වෙනවා වේවා රූපහානිය හරහා දරුවන්ට අපි ලබා දෙනවා ඉදිරි අවශ්‍යතාවයේ තව මින් එහාට පැනලා ඉන්නවා නම් ඒ සඳහා දැනට සූදානම් වෙනවා විශේෂයෙන්ම පළාත් අධ්‍යක්ෂක පළාත් අධ්‍යාපන බලධාරීන් සමග අපි බලාපොරොත්තු වෙන මේ තවදුරටත් මෙවැනි තත්ත්වයක් ඉදිරියට පාත්වාගෙන යන්න වුණොත් කොහොමද අපි print ඒ කියන්නේ මුද්‍රිත පැකේජ් හැටියට ශ්‍රේණිය ශ්‍රේණිය පාසලට ලබා දෙන ක්‍රමවේදය ඊළඟට පළාත් බලධාරීන් සමග ඒ පළාත තුල අධ්‍යාපන කටයුතු වරින් වර පාසලේදී ලැබෙන තත්ත්වයන් තුල එහෙම නැත්නම් නිවාසවල සිට දරුවන්ටත් ලැබෙන ආකාරයට වැඩපිළිවෙළක් දැක්ක සකස් කරගෙන යනවා breaking.lk